COVID-19 මලසිරු රක් සඳහා පස්චාත් මරණ පරීක්ෂණයේ සිදු කළ ලොව පරමු රට බවට සිංගප්පූරුව පත්ව තිබෙනවා. හොඳින් පරීක්ෂා කිරීමෙන් පසු සොයා ගන්නා ලද්දේ COVID-19 වෛරසයක් ලෙස නොව විකිරණ වලට නිරාවරණය වී රුධිරයේ කැටි ගැසීමෙන් මිනිස් මරණයට හේතු වන බැක්ටීරියාවක් නොවන බවයි. COVID-19 රෝගය රුධිර කැටි ගැසීමට හේතු වන බව සොයාගෙන ඇති අතර එමගින් මිනිසුන්ගේ රුධිරයේ කැටි ගැසීම සහ ආහාරවල රුධිර කැටි ගැසීම සිදුවන අතර එමගින් පුද්ගලයෙකුට හුස්ම ගැනීමට අපහසු වන අතර මොළයට හදවතට සහ පෙනහළුවලට ඔක්සිජන් ලබා ගැනීමට නොහැකි වී මිනිසු මිය යනවා. ඉක්මනින් ශ්වසන ශක්තියේ හිඟයට හේතුව සෙවීම සඳහා සිංගප්පූරුවේ වෛද්‍යවරුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රොටෝකෝලයට සවන් නොදී COVID-19 පිළිබඳව මරණ පරීක්ෂණයක් පැවැත්වුවා. වෛද්‍යවරුන් විසින් අත්, කකුල් සහ ශරීරයේ අනෙකුත් කොටස් විවෘත කර ප්‍රවේශමෙන් පරීක්ෂා කිරීමෙන් පසු රුධිර වාහිනී ප්‍රසාරණය වී රුධිර කැටිති වලින් පිරී ඇති බව දැක ඇති අතර එමගින් රුධිර ප්‍රවාහය අඩාල වන අතර ඔක්සිජන් ගලා යාමද අඩුවේ. ශරීරය තුල එම රෝගියාගේ මරණයද හේතුවේ. මෙම පරීක්ෂණය ගැන දැනගත් පසු සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම COVID-19 සඳහා වූ ප්‍රතිකාර ප්‍රොටෝකෝලය වෙනස් කර එහි ධනාත්මක රෝගීන්ට ඇස්පිරින් ලබා දුන්නා. මෙම පරීක්ෂණ ගැන දැනගත් පසු සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය වහම COVID-19 සඳහා වූ ප්‍රතිකාර ප්‍රොටෝකෝලය වෙනස් කර එහි ධනාත්මක රෝගීන්ට ඇස්පිරින් ලබා දුන්නා. මිලිග්‍රෑම් 100ක් සහ ඉම්රොමැක් ලබා ගැනීමට පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රෝගීන් සුවය ලැබීමට පටන් ගත් අතර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වීමට පටන් ගත්තා. සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය එක් දිනයකදී රෝගීන් 14,000කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කර ගෙදර යවුවා. විද්‍යාත්මක සොයා ගැනීම් වලින් පසු සිංගප්පූරුවේ වෛද්‍යවරු ප්‍රතිකාර ක්‍රමය පැහැදිලි කළේ රෝගය ගෝලීය උපක්‍රමයක් බව පවසමින් එය රුධිර වාහිනී තුල රුධිර කැටි ගැසීම නොහොත් රුධිරයේ කැටි ගැසීම සහ ප්‍රතිකාර ක්‍රමයක් හැර වෙන කිසිවක් නොවේ. ප්‍රතිජීවක පෙති විරෝධී ගිනි අවුලුවන සහ ප්‍රතිදේහජනක ගන්න මෙයින් ඇඟවෙන්නේ රෝගයට ප්‍රතිකාර කළ හැකි බවයි. අනිකුත් සිංගප්පූරු විද්‍යාඥයින්ට අනුව වාතාශ්‍රය සහ දැඩි සත්කාර ඒකකයක් කිසි විටකත් අවශ්‍ය නොවේ. මෙම බලපෑම සඳහා වූ ප්‍රොටෝකෝල දැනටමත් සිංගප්පූරුවේ ප්‍රකාශයට පත් කර ඇත. චීනය මෙය දැනටමත් දන්නා නමුත් එය කිසි විටකත් තම වාර්තාව එළි දක්වා නැත. මෙම තොරතුරු ඔබේ පවුලේ අය, අසල්වාසීන්, හිතමිතුරන් සහ සගයන් සමග බෙදා හදා ගන්න. එවිට ඔවුන්ට COVID-19 බිය නැති කරගත හැකි අතර මෙය වෛරසයක් නොව විකිරණයට පමණක් නිරාවරණය වූ බැක්ටීරියාවක් බව අවබෝධ කරගත හැකි. ප්‍රවේශම් විය යුත්තේ ඉතා අඩු ප්‍රතිශක්තිකරණයක් ඇති පුද්ගලයින් පමණයි. මෙම විකිරණය දැවිල්ල හා හයිපොක්සියා ඇති කිරීමටද හේතු වෙනවා. වින්දිතේන් ඇස්පිරින් මිලිග්‍රෑම් 100ක් සහ ඇප්‍රොමිනික් හෝ පැරසිටමෝල් මිලිග්‍රෑම් 150ක් ලබා ගත යුතුය. මූලාශ්‍රය සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය.